අද අලුයම් කාලයේ සිටම පෙහෙවස් සමාදන් වෙලා විශාල පිරිසක් මේ පින්කම්බලට සහභාගි වෙනවා. මේ මොහොත වන විට ගිගුරුන් සහිත වැසි ඇදවැටෙන කාලගුණික තත්ත්වයක් පහත රටතෙත් කලාපේ වැස්ස පුරුපුරුදු මේ අගලවත්ත ප්‍රදේශයේ තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් සියත රූපවාහිනිය අමාවැස්ස වැඩසටහනින් බෙල්ලන සිට ඉතාම සුමදුර උතුම් ධර්ම දේශනාවක් විකාශය කිරීමට ධර්මශාලාවේ සැදැහැවතුන් දහස් ගණනක් එක් වෙලා සූදානමින් සිටින අවස්ථාව අපි ඔබට සැදැහැ සිතින් ආරාධනා කරනවා. බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන අතිපූජනීය බෙල්ලන ශ්‍රී ධම්මපාල පිරිවෙනේ මේ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික හා ජෙට්ටානු විජ්ජක දිවුලපිටිය ලීලා ජයතිලක ධර්ම නිකේතනාරාමාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය පූජ්‍යපාද අක්මීමන ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අපි සාදු නාද පවත්වලා ඔබ වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. කවුරුවත් මේ ශාක්‍ය පරම්පරාවෙන් කෙනෙක් පුතා ළඟ නැහැ. ඒ නිසා සුද්ධෝදන මහරජතුමා විවෘත ආරාධනාවක් කළා. මේ ශාක්‍ය පරම්පරාවේ කුමාරවරු කීප දෙනෙකුට මහණ වෙන්න කියලා. ඒ අනුවයි අනුරුද්ධ, කිම්බිල, භගු, දේවදත්ත, ආනන්ද කියන මේ කුමාරවරු පස් දෙනා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. මේ පිරිස සමගයි ඔබ කවුරුත් දන්න ප්‍රසිද්ධ චරිතය උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ පැවිද්ද සිද්ධ වුණේ මේ පිරිස සමගමයි. මෙයින් කිම්බිල භගු දෙනම උපාලි හාමුදුරුව කියන මේ තුන්නම ප්‍රථම වස් කාලයේදීම සකල ක්ලේශයන් ප්‍රහීණ කළා, රහත් වුණා. ආනන්ද හාමුදුරුව සෝහන් වුණා. අනුරුද්ධ හාමුදුරුව සෝපන පඨම අන්තෝ වස්සං ඒව සහස්ස ලෝකං දස්සන මත්තාය දිබ්බ චක්කු ඥානං උප්පාදේස. අනුරුද්ධ හාමුදුරුව මේ ප්‍රථම වස් කාලේ භාවනා කරලා ධ්‍යාන සමාපatti උපදවලා ලෝක ධාතු 1000ක් දකින්න පුළුවන් තරමට දිබ්බ චක්කු ඥානේ පිරිසිදු කළා. දිවස උපදවා ගත්තා. උන්වහන්සේ රහත්ුනේ නැහැ. මෙහෙම කාලයක් ගත වුණා. උන්වහන්සේ කල්පනා කළා, මගේ මේ පැවිදි ජීවිතේ කටයුතු සම්පූර්ණ කරගන්න මම බණ භාවනා කරන්න ඕන. ඒ නිසා සැරියුත් මහරහතන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගත්තා. සෝපන සාරිපුත්ත තේරස්ස සන්තිකේ කම්මဋාණං ගහෙත්වා, මෙහෙම කර්මස්ථාන ඉගෙනගෙන චේතිය රට්ටං ගන්්වා සමන ධම්මං අකාසි. චේතිය රටට ගියා භාවනා කරන්න. චේතිය රටේ කොහාටද ගියේ? අර මං කලින් කියාපු කිඹුලෙකුගේ හැඩරුව තියෙන මහගල්ලෙනටයි. ඒ ගල්ලෙන පිහිටි වනාන්තරේ බහුල වශයෙන් තියුනේ මීගස්. ඒ නිසයි බෙහෙස කලාවනේ කියලා කියන්නේ. අනික් ගස් නැතුවා නෙමෙයි, නමුත් බහුල වශයෙන් මීගස් තිබුණා. ජාතික නාමල්ලි වෙන මොකක්වත් ගහක් නැතුවා නෙමෙයි, නමුත් බහුල වශයෙන් තියන්නේ නාගස්. ඒ නිසා කියනවා ජාතික නාමල් උයන කියලා. අනුරුද්ධ හාමුදුරුව චේතිය රටේ මේ මහා පර්වත ලෙනේ භාවනා කරමින් ඉන්නකොට උන්වහන්සේගේ හිතට, සාමාන්‍ය කෙනෙකුගේ හිතට ඇතුළත් නොවන විදිහේ මහා බරපතල පුරුෂ විතර්ක හතක් ඇති වුණා. ඒ කියන්නේ වැදගත් අදහස් හතක්. මේ වාගේ වැදගත් අදහස් හතක් හිතට නැගිච්ච අනුරුද්ධ හාමුදුරුව මේ අදහස් එක්කම පොරබදමින් ජීවත් වුණා. කතා කරන්න කෙනෙක් නැහැ. මේ වගේ සාකච්ඡා කරන්න කෙනෙක් නැහැ. නමුත් මේ අදහස් එන්න එන්න හිතට එනවා. ඒ නිසා මේ අදහස් සමගම අනුරුද්ධ හාමුදුරුව වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිතක්, තමන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක්, කිසියම් හාමුදුරු නමක් භාවනා කරන්න කොහාට හරි වැඩියොත් බුදුහාමුදුරුව අවධානයෙන් ඉන්නේ. මොකක් පිළිබඳ අවධානයෙන්ද ඉන්නේ? දැන් අර හාමුදුරුව මොකද කරන්නේ?
මෙන්න මේ කාරණේ පිළිබඳ උන්වහන්සේ අවධානයෙන් පසු වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේට පෙනී ගියා අනුරුද්ධ හාමුදුරුව අර කිඹුලාගල පර්වතලෙනේ මෙන්න මේ විදියට වැඩවාසය කරනවා, හිතට බරපතල අදහස් හතක් ඇති වෙලා නෑ, එතන මේවා ගැන සාකච්ඡා කරන්න සුදුසු කෙනෙක්. තනියම උන්වහන්සේ මේ අදහස් සමග ගැටෙමින් වැඩවාසය කරනවා කියන කාරණේ උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට පෙනී ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වක්කල අතක් දික්කල සැනේ, ඒ කියන්නේ නමපු අතක් දිගාරිනවා වාගේ, දිගෑරපු අතක් නමනවා වාගේ, සම්මිජ්ජිතං වාබාහං පසාරෙය්‍ය පසාරිතං වාබාහං සම්මිජ්ජේ. ඒ තරම් ඉක්මනින් අනුරුද්ධ හාමුදුරුවෝ ඉන්න තැනට ඉර්ධියෙන් වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් මේ චේතිය රටේ කිඹුලාගල පර්වතලෙන ළඟට වැඩියා. බුදුහාමුදුරුවෝ දැක්කහම අනුරුද්ධ හාමුදුරන්ටත් හරිම සන්තෝෂයි. ඒ මොකද අනුරුද්ධ හාමුදුරුවොත් ඉන්නේ හිතට මේ වාගේ අදහස් හතක් ඇති වෙලානේ. අනේ මේක කතා කරන්න ඉන්න ඉතාමත් සුදුසුම උත්තමයන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දැන් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ වැඩ ඉන්නවා. අනුරුද්ධ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට වැඳලා ප්‍රකාශ කර හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, තමුන්නාන්සේ වැඩියනම් ඉතාම හොඳ වෙලාවකයි. ඒ මොකද මගේ හිතට මෙන්න මේ වාගේ බරපතල අදහස් හතක් පැන නැගිලා, මා මේ අදහස් සමග හිතෙන්ම තර්ක විතර්ක කරමින් ඉන්නකොටයි තමුන්නාන්සේගේ වැඩමවීම සිද්ධ වුණේ. අනුරුද්ධ, මං ආවේ ඔබට එබඳු සිතිවිලි හතක් ඇති වෙලා තියෙන බව දැනගෙනයි. අනුරුද්ධ හාමුදුරුවෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන් වහන්සේගේ හිතට ඇතිවෙච්ච මේ අදහස් එකෙන් එක ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට මෙන්න මෙහෙම හිතෙනවා. අප්පිච්චස්සායම් ධම්මෝ නායම් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ, මේ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ අල්පේච්ඡ පැවැත්මක් ඇති අයටයි. නායම් ධම්මෝ මහිච්චස්ස, මහිත්‍රතාවයෙන් යුක්ත අයට බෑ ධර්මයේ ප්‍රතිඵල දකින්න. මොකද්ද පින්වතුනි මෙතන මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ? අටුවාව මේ අල්පේච්ඡතාවය මාතෘකා තුනක් ඔස්සේ විස්තර කරනවා. අධිගම අප්පිච්ඡතා, දුතංග අප්පිච්ඡතා, චතුපච්ඡය අප්පිච්ඡතා. අධිගම අප්පිච්ඡතාවේ කියලා කියන්නේ පින්වතුනි, සෝහන් සකෘදාගාමි අනාගාමි අරහත් යන සතරමග සතරඵල නුවණට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා, උන්වහන්සේලා නෑ අන් අයට ඒ බව පවසන්. මං මේ තත්ත්වයට පත් වුණා කියලා අනිත් අයට, සාමාන්‍ය අයට එහෙම පවසන සිරිතක් නෑ. මේක තමයි අධිගම අප්පිච්ඡතාවය කියලා කියන්නේ. විභංග අටකතාවේ පුංචි කතාවක් සඳහන් වෙනවා මේ සම්බන්ධව. දවසක් පිටිසර පන්සලක ඉන්න හාමුදුරු නමක් තමන්ගේ ගෝල හාමුදුරුවොත් එක්ක ගමනක් වඩිනවා. මේ ගෝල හාමුදුරුවෝ වයසයි, ළඟදී මහාන වෙච්ච කෙනෙක්, වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්. දැන් ගෝල හාමුදුරුවෝ පස්සෙන් යනවා, ගුරු හාමුදුරුවෝ ඉස්සරහෙන් යනවා. ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ තරම් වයස නැහැ. යන ගමන් මේ ගෝල හාමුදුරුවෝ ගුරු හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි රහතන් වහන්සේලාව අඳුරගන්නේ කොහොමද? ඇවැත්නි, රහතන් වහන්සේලා අඳුරගන්න එක ඒ තරම් ලේසි වැඩක් නෙමේ. ඒක කොයිතරම් අමාරුද කියනවා නම්, රහතන් වහන්සේ නමක්ගේ පස්සෙන් ආවත් රහතන් වහන්සේ කෙනෙක්ව හොයන්න බෑ. උන්වහන්සේ තමන් රහත් වෙලා කිව්වේ නෑ. මෙන්න මේක තමයි අධිගම අප්පිච්ඡතාවය කියලා කියන්නේ. එතකොට සෝහන් සකෘදාගාමී ආදී මේ මගඵල වලට පත්විච්ච උත්තමයන් වහන්සේලා ඒවා සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඊට ගැළපෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක වෙනම දෙයක්. ඒත් එබඳුම අධිගමලාභී උත්තමයන් වහන්සේ නමක් සමග වෙන්න ඕනේ.
දුතංග අපිච්චතාවය කියලා කියන්නේ පින්වතුනි මේ ශාසනයේ විශේෂ ධර්ම 13ක් සිල් 13ක් දක්වලා තිනවා දුතංග වශයෙන් තෙලස් දුතාංග කියලා මේවා හඳුන්වනවා පැරණි කාලේ හාමුදුරුවෝ මේ දුතාංග ආරක්ෂා කළා සමහර විට දිවි හිමියෙන් දුතාංග රකපු හාමුදුරුවොත් හිටියා යම් කිසි කාල සීමාවක් අදිෂ්ඨාන කරලා දවසක් දෙකක් තුනක් සතියක් මාසයක් වස් කාලයක් එහෙම අදිෂ්ඨාන කළා දුතංග ආරක්ෂා කරපු හාමුදුරුවොත් ආරක්ෂා කරන හාමුදුරුවොත් වැඩ හිටියා වැඩ ඉන්නවා මේ දුතාංග ආරක්ෂා කරන හාමුදුරුවොත් ඒ බව අනික් අයට අඟවන්නේ නැහැ මේකයි දුතාංග අපිච්චතාවය කියලා කියන්නේ අනුරාධපුරයේ පැත්තේ ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් මහාන වුණා. මහාන වෙලා මේ හාමුදුරු දෙන්නා ජීවත්ුනේ පළාත් දෙකක. අද වාගේ කිසිම sannivedanayak නැහෙනි. ඒ නිසා සුවදුක් කතා කරන්න හොයන්න කරන්න විදිහක් නැහැ. මෙහෙම අවුරුදු 25ක් විතර ගත වුණා. මිහින්තලේ මහ පිංකමක් තියෙන දවසක. මිහින්තලේදී දවසක් හදිසියෙම මේ දෙන්න එකට හමු වුණා මුණ ගැහුණා. තොරතුරු කතා කරලා බලාපුවම මේ වෙන කෙනෙක් නෙමෙයි. එකටම ගෙදරින් ගිහිල්ලා මහාන වෙච්ච දෙන්න. දෙන්නටම හරිම සන්තෝසයි. පින්කමට සහභාගි වෙලා මිහින්තලේ ගල්ලෙනක එදා රාත්‍රියේ නවාතැන් ගත්තා. දැන් වැඩිමල් සහෝදර හාමුදුරුවයි බාල සහෝදර හාමුදුරුවයි. බාල සහෝදර හාමුදුරුවෝ දෙපට සිවුර හතරට නමලා ගල්ලෙනේ එළලා සැතපුණා. වැඩිමාල් සහෝදර හාමුදුරුවොත් කතා බහ කරලා දෙපට සිවුර හතර වෙන්න නමලා පැත්තකින් එළලා ඒ සිවුර මත වැඩ හිඳියා. ඒ කියන්නේ මේ අරමිනිය ගොතාගෙන භාවනා ඉරියව්වෙන් වැඩ හිටියා. පෙරළුනේ නැහැ. සැතපුනේ නැහැ. පැයක් දෙකක් ගත වුණා. විදුලි කොටනකොට විදුලි එළියෙන් දැක්කා අර බාල සහෝදර හාමුදුරන්ට පේනවා අයියා තව සැතපීලා නැහැ ඒ වාඩි වෙච්ච ඉරියව්වෙන්මයි තවත් පැයක් හමාරක් ගියා ආයි විදුලි කොටනකොට ආයෙත් දැක්කා තවමත් වාඩි වෙච්ච ගමන්මයි තවත් හෝරාවක් හමාරක් යනකොට විදුලි එළියෙන් නැවතත් දකින්ට ලැබුණා තවත් අයියා වාඩි වෙච්ච ඉරියව්වෙන්මයි ඒ පාර මල්ලි හාමුදුරුව අයියාගෙන් ඇහුවා ස්වාමීනි තමුන්නාසේ දුතාංගයක් ආරක්ෂා කරනවා නේද ඒ කියන්නේ නේසජ්ජිකාංගයේ කියන දුතාංගේ ආරක්ෂා කරන හාමුදුරුවරු සැතපෙන්නේ නැහැ පිට බිම දිගාරින්නේ නැහැ එක්ක වාඩි වෙලා ඉන්නවා එක්ක හිටගෙන ඉන්නවා එක්ක සක්මන් කරමින් ඉන්නවා වාඩි වෙලා ඉන්නකොට නිින්ද ගියාට කමක් නැහැ නමුත් නිින්ද නොගියත් පිට බිම දිගාරින්නේ නැහැ පිට බිම දිගෑරියොත් දුතාංගේ කැඩෙනවා නමුත් දැන් නේසජ්ජිකාංගයේ තමුන්නාන්සේ ආරක්ෂා කරනවා නේද කියලා ඇහුවනේ අයියා කැමති වුණේ නැහැ මල්ලිවත් මේක දැනගන්නවට අයියා වහාම පිට බිම දිගෑරියා එතකොට පිට බිම දිගෑරපු ගමන් අර ආරක්ෂා කරන සමාදන් වෙලා තියෙන දුතාංගේ කැඩුනා මේ වෙනකොට මේ වැඩිමහල් සහෝදර හාමුදුරුව මහාන වෙලා අවුරුදු 25ක් අවුරුදු 25ක් නේසජ්ජිකාංගේ රැකලායි තිබුණේ ඒ වුණත් ඒ දුෂ්කර සීලයක් ඒ තරම් කාලයක් ආරක්ෂා කළත් උන්වහන්සේ නෑ කැමති උනේ මේ බව වෙනත් කෙනෙක් දැනගන්නවට මෙන්න මේකයි දුතංග අපිච්චතා කියලා කියන්නේ ඊළඟ චතුපච්චය අපිච්චතා සිව්පසේ පිළිබඳව ඇති අල්පේච්ඡ පැවැත්ම සෝ භික්ඛු සම්තුට්ඨෝ හෝති කාය පරිහාරයේන පිණ්ඩපාතේන කුච්චි පරිහා කාය කාය පරිහාරයේන චීවරේන කුච්චි පරිහාරයේන පිණ්ඩපාතේන භික්ෂුන් වහන්සේලා කුසට සරිලන දාන වේලෙන් එහෙම නැත්නම් පිණ්ඩපාතේන් හා ශරීරයේ වසා ගැනීම සඳහා අවශ්‍ය සිවුරෙන් සෑහීමකටපත් වෙනවා. උන්වහන්සේලාගේ මේ සිවුර වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ කාලයේ යම් විදිහකටද මේ සිවුර පෙරෙව්වේ? අදත් ඒ විදිහට උන්වහන්සේලාගේ සිවුර පොරවනවා.
එතකොට කය වසා ගැනීමට අවශ්‍ය සිවුරෙන් හා කුසට සරිලන පිණ්ඩපාතයකින් දානයකින් උන්වහන්සේලා සෑහීමකට පත් වෙනවා. මේක තමයි සන්තුට්ඨස්සායං ධම්මෝ ලද දෙයින් සතුටු වීමේ ගුණය. පිංගුතුනි ගිහි පිංගුතුන්ලාට හරිහම්බ කරන්න බාධාවක් නැහැ. හැබැයි ගොඩාක් හරිහම්බ කරන්න ගිහිල්ලා තියන දේත් නැති කරගන්නවා නෙමෙයි, තමන් උත්සාහයෙන් උනන්දුවෙන් හරිහම්බ කරන්න ඕනේ. ඒ උත්සාහයට උනන්දුවට කර්මයක් මිශ්‍ර වෙච්චහම ලැබෙන දෙයින් සෑහීමකටපත් වෙන්නත් ඕනේ. මේක තමයි චතුපච්චේ අපිච්චතාව. මේක හාමුදුරුවන්ට විතරක් නෙමෙයි, ගිහියන්ට වුණත් මේක සාධාරණයි. දෙවෙනි කාරණය, අනුරුද්ධ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරනවා, ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතෙනවා. සන්තුට්ඨස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස. ඒත් අරකටම සම්බන්ධ දෙයක්. මේ සතුටෙන් ජීවත් වෙම ලද දෙයින් සතුටු වීමේ ගුණය අල්පේච්ඡ පැවැත්ම. දැන් ධර්මයේ විස්තර කරනවා අප්පිච්ඡතා සන්තුට්ඨිතා පවිවේකතා සුභරතා ආදී වශයෙන් පහසුවෙන් පෝෂණය කළ හැකියි බවට පත්වීම, පහසු සැහැල්ලු ඉරියව් පැවැත්වීමට හැකිවීම. දැන් මේ පිංගුතුල මෙහෙම හිතන්ට මේ සමහර අය කියනවා අපි මෙච්චර කල් සිල් සමාදන් වුණා, මේ තරම් කල් භාවනාල් ගුණධර්ම රැක්කා, අපට නෑනේ ප්‍රයෝජනයක්, අපට නෑනේ ප්‍රතිඵලයක්. මේ තරම් කල් ගුණධර්ම රැකපු එකේ බණ භාවනා කරපු එකේ කෝ ප්‍රතිඵල, කෝ ප්‍රයෝජන? එහෙම කියන අය සමහර විට ඉන්නවා. මෙන්න මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය, ඒ වගේම අර මං කලින් සඳහන් කරපු ගුණ, ඒ චරිතවල තියනවද කියන කාරණේ ඒ අය විසින්ම සලකා බලන්න ඕනේ. තුන්වෙනි කාරණේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා ආරද්ධ විරියස්සායම් ධම්මෝ නායම් ධම්මෝ කුසීතස්ස. ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ අරඹන ලද වීරිය ඇති අයටයි, එහෙම නැත්නම් උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව කටයුතු කරන අයටයි. ලද දෙයින් සතුටු වීමේ ගුණය කියලා කියන්නේ පිංගතුනේ, එහෙමත් නැත්නම් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීමේදී තමන් ඉදිරියට එන කවර හෝ බාධකයක් මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇති විය යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කල්පනා කරන්න. උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට එදා වජ්‍රාසනාරූඪ වුණේ මොන විදිහටද? කාමං තචෝ නහාරූච අට්ඨීච මේ අවසිස්සතු උපසිස්සතු මේ ගත්තේ සබ්බන්තං මංස ලෝහිතං නතාව ඉමං පල්ලංකම් බින්දිස්සාමි යාවදේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. මගේ මස්ලේ ටික මෙතනම වියලිලා ආවා, ඇට නහරවැල් සම මෙතනම ඉතුරු වේවා, මා මෙතනම කලුරිය කළත් නතාවහම් පල්ලංකම් බින්දිස්සාමි මේ බැඳගත් පළඟනම් ලිහන්නේ නෑ. කුමක් වෙනකන්ද? යාවදේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. මගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදෙනකම්, කෙලෙසුන්ගෙන් මිදෙනකම්, ලෞතුරා බුද්ධත්වයට පත් වෙනකම්. උන්වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්‍ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන දසපාරමිතා ධර්ම සම්පූර්ණ කළා. ඒ නිසා උන්වහන්සේ ඒකාන්ත වශයෙන් වජ්‍රාසනයේදී බුද්ධත්වයට පත් වෙනවාමයි. එහෙම බුදු නූණන එතනම කලුරිය කරනවා මිසක ආයි නැගිටින්නේ නැහැ. මෙන්න මේක තමයි අදිෂ්ඨානය. ආරද්ධ විරියස්සායම් ධම්මෝ නායම් ධම්මෝ කුසීතස්ස. මේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ පංච බල ධර්මයන් වර්ධනය වෙන්න ඕනේ එකටයි. වීර්ය විතරක් වර්ධනය වෙලා බෑ. වීර්යත් සමගම සද්ධා සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවලුත් වර්ධනය විය යුතුමයි. මේක තමයි අරඹන ලද වීර්ය. පිංගතුනි සිතුල්පව්වේ වැඩවාසය කළා විභංග අටකතාවේ සඳහන් වෙන කතාවකදී එක හාමුදුරනම උන්වහන්සේ මහා සිව හාමුදුරු. මහා සිව හාමුදුරන්ට ගෝලයෝ 30,000ක් මහ විශාල ශිෂ්‍ය පිරිසකට උගන්නන හාමුදුරු කෙනෙක්.
හරිම අවිවේකී. විවිධ විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මේ හාමුදුරුවන්ට ත්‍රිපිටක ධර්මයේ උගන්වනවා, බණ උගන්වනවා, මේ හාමුදුරුවරු හැඩගස්සවනවා. ඒකයි මහා සිව හාමුදුරුවන්ගේ කාර්යභාරය. මහා සිව හාමුදුරුවන්ගේ ගෝලයෝ අතරත ඇතැම් ගෝලයෝ හිටියා රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාත් මේ අතරත හිටියා. නමුත් මහා සිව හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. දවසක් ගෝලයෙක් ඇවිල්ලා මහා සිව හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. උන්වහන්සේ ධ්‍යාන අභිඥාලාභී උත්තමයේ, හැබැයි රහත් වෙලා නැහැ. මහා සිව හාමුදුරුවෝ කල්පනා කළා, මේ රහත් වෙච්ච ගෝලයෝ මගෙන් මේ විදියට අහන්නේ මගේ තියෙන අඩුපාඩුකම් නිසානේ. මේ අඩුපාඩුකම මොකද්ද? මං තවම රහත් නොවීම. ඒ නිසා මම මේක සම්පූර්ණ කරගන්න ඕනේ. මට මේක දවසකින් දෙකකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙම හිතලා කාටවත් නොදන්නවා හෙට රහත් වෙලා පහු එනවා කියලා හිතාගෙන සිතුල්පව්ව දිහාවේ මහ කැලෑවනේ කැලෑවට ගියා. මේ හෙට රහත් වෙලා එන්නයි කැලෑවට ගියේ. මොන එකක්ද පින්වතුනි, වනගත වෙලා භාවනා කළා. එක දවසක්, දෙකක්, තුනක්, සතියක්, මාසයක් නෙමේ, දිගින් දිගටම වනගතව භාවනා කළා. නෑ මේ හාමුදුරුව රහත් වුණේ. කාලයක් ගත වුණා. උන්වහන්සේ දැන් ගල්ලෙනක වැඩ ඉඳගෙන මේ මහ වනයේ පිණ්ඩපාතේ වළඳමින් භාවනා කරනවා. අනේ පින්වතුනි, එක දවසෙන් රහත් වෙලා ඉන්න කියලා වනගත වෙච්ච මේ හාමුදුරුව අවුරුදු 30ක් භාවනා කළා. ඒත් ප්‍රතිඵලයක් නැහැ. මේ ත්‍රිපිටකධාරී උත්තමයන් වහන්සේ නමක් හාමුදුරුවරු 30,000කට උගන්නපු හාමුදුරු කෙනෙක්. අවුරුදු 30 ගත වෙන දවසේ මේ හාමුදුරන්ට හරීම කනගාටු, හරි සංවේගයක් ඇති වුණා. මේ තරම් දීර්ඝ කාලයක් දැන් ගත වුණා. ඒ වුණාට මට බැරි වුණා තවම මහානකමේ ප්‍රතිඵලය ලබා ගන්න. මහා සිව හාමුදුරුවෝ තමන් වහන්සේ වැඩ ඉන්න අර ගල්ලෙනේ එළියේ තියෙන සක්මණ කෙළවරේ වාඩි වෙලා මෙහෙම හිතනවා. මෙහෙම හිතනකොට අනේ මේ හාමුදුරන්ට නොදැනීම ඇඬෙන්න ආවා. ඇඬුණා. දැන් හාමුදුරුවෝ අඬනවා. මේ මහා ඝන වනාන්තරයේ මැද්දේ ගල්ලෙන ඉදිරියේ සක්මණ කෙළවරේ වාඩි වෙලා මහා සිව හාමුදුරුවෝ අඬනවා. උන්වහන්සේට පේනවා මෙහෙම අඬනකොට මේ සක්මණේ තමන් ඉදිරියේ අනික් පැත්තේ ගෑනු කෙනෙකුත් වාඩි වෙලා අඬනවා. ස්ත්‍රියක් වාඩි වෙලා අඬනවා. කෙස් කඩා දාගෙන අඬනවා. මේ තරුණ ස්ත්‍රියක්. උන්වහන්සේ දන්නවා මේ මහා ඝන වනාන්තරයේ කොහොමවත් තනියම තරුණ ස්ත්‍රියක් ඉන්න බෑ. නමුත් දැන් මේ උන්වහන්සේට පේනවා තමන් ඉස්සරහාම වාඩි වෙලා මේ තරුණ ස්ත්‍රියක් අඬනවා. මහා සිව හාමුදුරුවෝ හිතට ශක්තිය උපදවා ගත්තා. ඇහුවා, මොකද ඔබ ඔතන ඉඳගෙන අඬන්නේ? දැන් මේ මහා සිව හාමුදුරුවෝ අඬ අඬා ඉන්න වෙලාවනේ මේ ස්ත්‍රිය කියනවා, අඬපුවහම රහත් වෙනවා නම් මං මේ අඬන්නේත් රහත් වෙන්නයි. කවුද පින්වතුනි මේ දෙවි කෙනෙක්? මහා සිව හාමුදුරුවෝ කල්පනා කළා, දෙයියොත් මට දැන් කොළොප්පං කරනවා. නැවත වාරයක් හිතට උත්සාහය අරගෙන අදිෂ්ඨානය ඇති කරගෙන භාවනා කරන්නට පටන් ගත්තා. මහා සිව හාමුදුරුවෝ නොබෝ කාලයකින්ම සකල ක්ලේශයන් ප්‍රහීණ කළා, රහත් භාවයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව වායමේ වේත පුරිසෝ යාව අත්තස්ස නිප්පදා, බලාපොරොත්තු වෙන තැනට යනකම් උත්සාහය අත් නොහැරිය යුතුයි. තමන් බලාපොරොත්තු වෙන කාරණේ සාර්ථක වෙන තුරු උත්සාහවත් විය යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේකයි වීරිය පාරමිතාව කියලා කියන්නේ. මේ වීරිය හාමුදුරුවන්ට බණ භාවනා කිරීමේදී පමණක් නෙමෙයි, ඔබ ගිහි ජීවිතයට අදාළව හිතන්න. දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවාද වීරියෙන් යුක්තව වැඩනකොට? ඒ අධ්‍යාපනයේ සාර්ථක වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරන කෙනෙක්, වැවිල්ලක් කරන කෙනෙක්, වෙන කර්මාන්තයක් කරන කෙනෙක් වීරියෙන් උත්සාහයෙන් යුක්තව ඒ වැඩේ කළේ නැත්නම් අලසව කුසීතව ඒවයි නිරත වුණොත් කවදාවත් නැහැ කටයුතු සාර්ථක වෙන්නේ. ඒ නිසා
උද්‍යෝගිනං පුරුෂසිංහ මුපේති ලක්ෂ්මී ශ්‍රියාකාන්තාව එන්නේ වීරයවන්ත පුද්ගලයා ළඟටයි. වීරයෙන් උත්සාහයෙන් වැඩ කරන කෙනා ළඟට තමයි ශ්‍රියාකාන්තාව කියන්නේ වාසනාව. වාසනාව ගලා එන්නේ ඔහු ළඟටයි. ඒ නිසා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ධර්මයේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ අරඹන ලද වීරිය ඇති අයටයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ චරිතයත් ඒ වගේම අනික් රහතන් වහන්සේලාගේ චරිතයත් හොඳ උදාහරණ. බලන්න සෝණ කෝලිවිස හාමුදුරුවන්ගේ චරිතය. සෝණ හාමුදුරුව තරුණ වයසදී මහණ වුණේ. සිටු මාලිගාවකින් ඇවිල්ලයි මහණ වුණේ. හරිම සිව්මැලි කෙනෙක්. කොයිතරම් සිව්මැලිද කියනවා නම් සෝණ හාමුදුරුවන්ගේ යටිපතුල් වලත් මවිල් තිබුණා කියලායි කියන්නේ. හරිම වීරියවන්තයි. වීරියෙන් භාවනා කරන. ඉතාම වීරියෙන් යුක්තව වැඩ කරන. හැබැයි උන්වහන්සේගේ වීරිය ටිකක් වැඩි. වීරිය හා අනික් ධර්මතා සම වුණේ නැහැ. කොයිතරම් වීරියවන්තද කියනවා නම් උන්වහන්සේ වැඩ ඉන්න කුටියේ ඉස්සරහා සක්මනේ උන්වහන්සේ සක්මන් කරමින් භාවනා කරනවා. අනේ මේ සිව්මැලි දෙපා ගල්බොරළු වලට පැලුණා. ලේ එන්න පටන් ගත්තා. දැන් බලාපුවාම සෝණ හාමුදුරුව වැඩ ඉන්න කුටියේ ඉදිරියේ තියෙන සක්මන හැම තැනම ලේ. බුදුහාමුදුරුව ඇහුවා, මහණෙනි මේ මොකද? ස්වාමිනි මෙන්න මේකයි සිද්ධිය. කාරණේ පැහැදිලි වුණා. සෝණ හාමුදුරුවන්ට එන්ට කියලා බුදුහාමුදුරුව පණිවිඩයක් ඇරියා. සෝණ හාමුදුරුව ආවා. සෝණ, ඔබ ගිහි ජීවිතයේදී මොනවටද වැඩියෙන් දක්ෂ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතයේ තරුණේ කැටිට මං ඉන්නකොට සංගීතයට හුඟක් ඇලුම් කළා. ඒ නිසා වීණා වාදනයට මං හරිම දක්ෂේ කැටියටයි ගිහි කාලේ කාගෙත් පිළිගැනීමට ලක්ුණේ. සෝන වීණාවක හඬ හොඳට එන්න නම් වීණාව මොන විදිහටද තියෙන්න ඕනේ? ස්වාමීනි, වීණාවේ තත් පහක් තියෙනවා. අර කෙඳි තත් පහක් තියෙනවා වීණාවේ. මේ තත් පහම, කෙඳි පහම හොඳට එක ගානට ඇදිලා තිබුණොත් තමයි වීණාවේ මිහිරි නාදයක් එන්නේ. සෝණ එක කෙන්දක් වැඩියෙන් ඇදුනොත් මොකද වෙන්නේ? ස්වාමීනි, එතකොට මිහිරි හඬක් නැගෙන්නේ නැහැ, නිකන් බල්බල් ගාන හඬක් තමයි වීණාවෙන් නැගෙන්නේ. සෝණ ජීවිතයත් ඒ වගේ. මේ නිර්වාණ අවබෝධය සඳහා උත්සාහවන්ත වීමත් ඒ වගේ. මේකෙදිත් වීණාවේ තත් පහ වගේ කරුණු පහක් තිබෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. සෝණ, ඔබේ වීරිය වැඩි. අනික් ධර්මතා වීරිය තරමට දියුණුනේ නැහැ. ඒ කියන්නේ ඔබේ එක තතක් වැඩියෙන් ඇදිලා. ඒ නිසා සද්ධා, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණාත් ඔබේ චරිතයේ වර්ධනය විය යුතුයි, සංවර්ධනයටපත් විය යුතුයි. මේ කියන පංච බලධර්ම එක විදිහට සංවර්ධනය වුණොත් තමයි, වැඩුණොත් තමයි අන්න බෞද්ධයන් හැටියට අපි බලාපොරොත්තු වෙන නිර්වාණගාමී මාර්ගයේ අපට ගමන් කරන්නට ලැබෙන්නේ. ඊළඟ කාරණේ අනුරුද්ධ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැහැදිලි කළා. ස්වාමීනි, මට මෙහෙම හිතෙනවා. උපට්ඨිත සතිස්සායම් ධම්මෝ නායම් ධම්මෝ මුට්ඨස්සතිස්ස. මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ එළඹ සිටි සිහිය ඇති අයටයි. මොකක්ද පින්වතුනි එළඹ සිටි සිහිය කියන්නේ? නිරන්තරයෙන් සිහියෙන් වැඩ කරන අයටයි. ඔබ විදර්ශනා භාවනා වඩනකොට ඉගෙන ගන්නවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. යාම් එයිම් ඉඳීම් හිඳීම් සෑම ඉරියව්වකදීම ඉතාම සැලකිල්ලෙන් සිහිනුවනින් ඒ ඉරියව් පවත්වන්ටේ කියලා. මෙන්න මේක තමයි එළඹ සිටි සිහිය. නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීම. සතිය කියන්නේ මේකටයි. සිහියෙන් කටයුතු කිරීම. භාවනා කිරීමේදී, විදර්ශනා කිරීමේදී තබා සාමාන්‍ය ජීවිතයේදීවත් සිහියෙන් වැඩ නොකළොත් කටයුතු සම්පූර්ණ වෙනවද? කටයුතු සාර්ථක වෙනවද? සිහියෙන් වැඩ නොකළොත් හැම කටයුත්තක්ම අවුල්. කොයිතරම් සාමාන්‍යයෙන් ගෙවල් වල එක එක දේවල් තියපු තැන මතක නැතුව හොයනවද? ඇයි එහෙම හොයන්නේ? එහෙම හොයන්න වෙන්නේ සිහියෙන් යුක්තව වැඩ නොකරන නිසා. සිහියෙන් කල්පනාවෙන් යුක්තව පොත පාඩම් නොකළොත් පොතේ තියෙන කරුණු හිතට එනවද?
ඒ නිසා සතිය හුඟක් වැදගත්. භාවනා කිරීමේදීත් වැදගත්, නිර්වාණගාමී මාර්ගයේදීත් වැදගත්, සාමාන්‍ය ජීවිතයේ පැවැත්මේදීත් සතිය ඉතාම වැදගත් වෙනවා. එක කතාවක් මතක් වුණා. සිහි මුලාවෙන් කටයුතු කරපු හාමුදුරු කෙනෙක්. මහානාග හාමුදුරු. මහානාග හාමුදුරුව සිතුල්පව් වැඩවාසය කළේ. ධම්මදින්න හාමුදුරුව ගෝලයා. ධම්මදින්න හාමුදුරුව භාවනා කරලා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා රහත් වුණා. දැන් ධම්මදින්න මහරහතන් වහන්සේ. ධම්මදින්න හාමුදුරුව බැලුවා මහානාග හාමුදුරුව ගුරු හාමුදුරුවන්ගේ තත්ත්වය මොකද්ද? අනේ පිංවතුනි, ගුරු හාමුදුරුව තවම රහත් වෙලා නැහැ. උන්වහන්සේ තවම සාමාන්‍ය හාමුදුරුණමක් හැටියටයි වැඩවාසය කරන්නේ. හැබැයි උන්වහන්සේට ධ්‍යාන අභිඥා බල තියෙනවා. ඒ නිසා මේ ධ්‍යාන අභිඥා බල නිසා උන්වහන්සේ වැරදි අදහසකටපත් වෙලා ඉන්නවා රහත් වුණා කියලා. ධම්මදින්න මහරහතන් වහන්සේ ගුරු හාමුදුරුව හම්බ වෙන්න වැඩියා. පත්කඩේ එළලා වැන්දා. වැඳලා ප්‍රකාශ කළා, ස්වාමීනි, මගේ නම් කටයුතු සම්පූර්ණයි. මං සකල ක්ලේශයන් ප්‍රහීණ කළ රහත් වුණා කියලා ගුරු හාමුදුරන්ට ප්‍රකාශ කළා. බොහොම හොඳයි ඇවැත්නී කියලා සතුට ඉදිරිපත් කළා, සතුට දැන්නුවා. ඊළඟට ධම්මදින්න හාමුදුරුව ඊළඟ ප්‍රශ්නය අහනවා, ස්වාමිනි, තමුන්නාංශික කටයුතු කොහොමද? අපොයි මගේ කටයුතු සම්පූර්ණනේ හුඟක් ඉස්සර. මේ බොරු කියනවා නෙමෙයි, හරියට තේරුම් ගන්න බැරුව අතරමං වෙලයි ඉන්නේ. ධම්මදින්න මහරහතන් වහන්සේ ඇහුවා, ස්වාමීනි, ඔබ වහන්සේට පංචාභිඥා ශක්තියිනුත් තිබෙනවද? ඔව් තියෙනවා. ඒ කියන්නේ ඉද්ධිවිද ඥාණය, දිබ්බ සෝත ඥාණය, දිබ්බ චක්කු ඥාණය, කුබ්බේ නිවාසානුසුති ඥාණය, පරිචිත්ත විජානන ඥාණය කියන මේ පහටයි පංචාභිඥා කියලා කියන්නේ. එහෙමනම් ස්වාමීනි, තමුන්නාසිර පුළුවන්ද මට ඇතෙක්ම වල පෙන්න්න? ගත වුණේ නිමේෂයයි. මේ ගුරු හාමුදුරුව මහා සද්දන්ත දල ඇතෙක් මවල පෙන්වුවා. ස්වාමීනි, මේ ඇත්රාජයා ඔය තියෙන ගහේ විලංගු දාලා බඳින්න ඔන්න කකුල් වලට ඇතාගේ දන්වල් වැටුණා. ඇතා මේ ගහේ බැඳුණා. ඊළඟට ධම්මදින හාමුදුරුව කියනවා, ස්වාමීනි, මේ දන්වැල් වලින් ගහේ බැඳලා ඉන්න ඇතා මද කිපිච්ච කම්බුල් තෙමිච්ච ඇතෙක් බවට පත් කරන්නේ. ගත වුණේ නිමේෂයයි. මේ ඇතා දල දෙකින් බිමට අනිනවා, කෑ ගහනවා, කුංචනාද කරනවා, බිම පස් අවුස්සලා හොඳෙන් අරගෙන ඇඟ පුරාම විසි කරගන්නවා. හරි කලබලයක්. මද කිපිච්ච මහා දරුණු ඇතෙක් බවට පත් වුණා. ස්වාමීනි, දැන් මේ මද කිපිච්ච දරුණු ඇතා යදම් විලංගු දන්වැල් කඩාගෙන අපි දෙන්න ඉන්න පැත්තට එලවගෙන එනවා වගේම වල පෙන්නන්නේ. ගත උනේ මොහොතයි. ඇතා බැඳලා තියෙන දන්වැල් කැඩිලා ගියා. විලංගු කැඩුනා. කුංචනාද කරගෙන කෑ ගහගෙන ඇතා ධම්මදින්න මහරහතන් වහන්සේත් මේ ගුරු හාමුදුරුවෝත් ඉන්න පැත්තට එලවගෙන එන විදිහට දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් එලවගෙන එනවා. අනේ, ඇතා ලං වෙනකොටම මහානාග හාමුදුරුව මොකද කරන්න හැදී? දුවන්න හැදුවා. දුවන්න හදනකොටම ඇල්ලුවා සිවුරෙන්. ස්වාමීනි, රහතන් වහන්සේලාට ඔහොම බය දැනෙනවද? අන්න තේරුම් ගියා, මම රහත් වෙලා නැහැ, මෙතෙක් කල් මං මුලා වෙලයි හිටියේ. ධම්මදින හාමුදුරුව, ඒ කියන්නේ තමන්ගේ ගෝලයා ඉදිරියේ ප්‍රකාශ කළා, ඇවැත්නි, මට අනුකම්පා කරන්න, මට කර්මස්ථාන දෙන්න. ගෝලයාගෙන් කර්මස්ථාන ලබාගත්තා. ඇවැත්ති, දැන් පොඩ්ඩක් දොර වහගෙන එළියට යන්න. දැන් මේක කුටිය ඇතුලේදී මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ධම්මදින හාමුදුරුව දොර වහගෙන එළියට යනකොටම පියවර තුනයි ගමන් කළේ. ගුරු හාමුදුරුව, මහානාග හාමුදුරුව සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා රහත් වුණා. ඇවැත්ති, දැන් ආයි ඇතුළට එන්න ඒකුවා. මේ කාරණේ තමයි ත්‍රිපද වික්‍රමයෙන් රහත් වුණා කියලා බණපොතේ සඳහන් වෙන්නේ. ඒ නිසා ගිහියෙකුට ගිහි ජීවිතේ සාර්ථක කර ගැනීමට වේවා, ඒ වගේම අධ්‍යාපනයේ සාර්ථක කර ගැනීමට වේවා, තමන් කරන වෙන කවර හෝ කටයුත්තක් සාර්ථක කර ගැනීමට වේවා, නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයට නිර්වාණ අවබෝධය සඳහා වේවා. නිරන්තරයෙන් එළඹ සිටි සිහිය අවශ්‍යයි. හොඳ සිහියෙන් වැඩ නොකොළොත්
කටයුතු සියල්ල අවුල් වෙනවා කියන කාරණේ අමුතුවෙන් පැහැදිලි කරන්න විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟ කාරණේ පවිවිත්ත සායම් ධම්මෝ නායම් ධම්මෝ සංගනිකාරාමස. ධර්මයේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ ප්‍රකර්ෂ විවේකය කැමති අයටයි. සංගනිකාරාමයේ කියන්නේ පිඟුතුනේ නිරන්තරයෙන් පිරිස් සමග ඇලිලා එකතු වෙලා කතාබහ කරමින් ඉන්න තියෙන කැමැත්ත. මේක ඝන සංගනිකාරාම. ඒ කියන්නේ බොහෝ දෙනෙක් සමග එකට නිරන්තරයෙන් ජීවත් වෙනවා. එකට ජීවත් වෙනවා විතරක් නෙමේ කතාබහ කරමින් අල්ලාප සල්ලාපේම කාලය යවනවා. වෙන වැඩි වැඩක් කරන්නේ නැහැ. මේක ඝන සංගනිකාරාම. පහත් වෙන්න නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට නම් නිරන්තරයෙන් මෙහෙම තැන් තැන් වලට වෙලා අල්ලාප සල්ලාපේ දිලා හිටියොත් ඒ කාරණේ කරගන්න බෑ. ඝන සංගරිකාරාමෙන් අයින් වෙන්න ඕන. දැන් බලන්න සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලැබීම සඳහා සොයාගෙන ගිය පරිසරය. හුඟක් පිරිස උන්වහන්සේ බුදු වෙනකොට එක්කරගෙන ගියාද? නෑ, තනියමයි. උන්වහන්සේ විවේකී පරිසරයක් හොයාගෙන ගියා. තත්තද්ද සං රමණීයං භූමිභාගං පාසාదికාච වනසණ්ඩා. හරි ලස්සන තැනකට උන්වහන්සේ ගියේ. රමණීය භූමිභාගයක්. පැත්තකින් කැලෑව තියෙනවා. නදීච සංසන්දති. අර නේරංජා නදියත් පැත්තකින් ගලාගෙන යනවා. රමණීය සේතකා සුපතිත්තා. වතුර ගන්න ගඟට බහින්න හොඳ සුදු වැලිය තුල තොටුපළවලුත් තියෙනවා. සමන්තාච ගෝචරගාම ඈතින් ගමකුත් තියෙනවා. ඈතින් ගමක් තියෙනවා කියලා කියන්නේ සද්ද වැඩිය නෑ, ගම ඈතයි. නමුත් ගමක් ඈතින් තියෙන නිසා දානමාන පිණ්ඩපාතයෙන් හිගයක් වෙන්නේ නෑ. එතකොට බලන්න මෙන්න මේ විවේක පරිසරය හොයාගෙනයි උන්වහන්සේ බුදු වෙන්න ගියේ. එහෙම නැතුව සවැත්නුවර ජේතවනාරාමේ මහා ජනාකීර්ණ තැනක බුද්ධත්වයට පත් වුණා නෙමෙයි. විවේකී පරිසරයක් හොයාගෙන උන්වහන්සේ වැඩම කළා. එතනදී උන්වහන්සේ කල්පනා කළා අලං වතිදං පදානත්තිකස්ස කුල පුත්තස්ස පධානායාති. මෙන්න මෙහෙම තැනක් තමයි භාවනා කරන යෝගාවචරයෙකුට සුදුසුම තැන. එතකොට පිරිසෙන් වෙන් වෙලා විවේක තැනකට යාම. මේක ඝන සංගනිකාරාමයෙන් වෙන්වීම. හැබැයි පින්වතුනි පිරිසෙන් වෙන් වෙලා විවේක තැනකට ගියත් ඊටත් වඩා අමාරුයි කිලේශ සංගනිකාරාමයෙන් වෙන්වීම. මොකද්ද මේ කිලේශ සංගනිකාරාමයෙන් වෙන් වෙනවා කියන්නේ? කෙලෙසුන්ගෙන් වෙන්වීම. ඉන්නේ ආරණ්‍ය සේනාසනයක වෙන්න පුළුවන්. ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක තනි කුටියක වෙන්න පුළුවන්. කවුරුත් Taman ළඟ නැහැ. නමුත් gedaradi කරපු දේවල් බොහෝ සෙයින් හිතට නැගීගෙන එනවා. තමන්ගේ තියෙන සම්පත් මතක් වෙනවා. ඒ වගේම දරුවෝ මතක් වෙනවා. වෙන වෙනත් ගහකොළ, ගේ දොර, වතු පිටි මතක් වෙනවා. දැන් ඝන සංගනිකාරාමයෙන් පිරිසෙන් වෙන් වෙන්න ලේසි. කෙලෙසුන්ගෙන් වෙන්නේ වෙන් වෙන එක ඊටත් වඩාම. මේක තමයි කිලේශ සංගනිකාරාමය කියන්නේ. අදහස් වලින්, කෙලෙස් වලින් වෙන් වෙන එක ඊටත් වඩා අමාරු. හිතලා බලන්න, ඒ විදිහට කෙලෙසුන්ගෙන් වෙන් වෙන එක පිරිසෙන් වෙන් වෙනවට වඩා හුඟක් අමාරු දෙයක්. සමහර විට හුඟක් වයසට ගියත් කෙලෙස් අතාරින්නේ නැති චරිත අපිට දකින්න ලැබෙනව නේද? කෝ එතකොට එහෙම අයට ධර්මයේ ප්‍රතිඵලයක්? එහෙම අයට ධර්මයේ ප්‍රතිඵලයක් දකින්න විඳින්න ලැබෙන්නේ නැහැ. දැන් අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මෙන්න මේ විදිහට. ඒ නිසා ස්වාමීනි මට හිතෙනවා ධර්මයේ ප්‍රතිඵලයක් දකින්න නම් මෙන්න මේ සංගනිකාරාමයෙන් වෙන් වෙන්න ඕනේ. ඝන සංගනිකාරාමයෙන් වෙන් වෙන්නත් ඕනේ, කිලේශ සංගනිකාරාමයෙන් වෙන් වෙන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඊළඟ කාරණේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. ස්වාමීනි මේ ධර්මයේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ පඤ්ඤවන්තස් ආයම් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාව ඇති අයටයි. පින්වතුනි ප්‍රඥාව පිළිබඳව බණ පොතේ දීර්ඝ විස්තර දක්වලා තියෙනවා. නමුත් දැන් සාමාන්‍ය ජීවිතේ සාර්ථක කරන්න නම් ඒත් නුවණ ඕනේ, ප්‍රඥාව ඕනේ. එදිනදා කටයුතු කරගන්න අවශ්‍ය කරන නුවණක් තියෙනවා. මෙතන ප්‍රඥාව කියන්නේ සාමාන්‍ය ප්‍රඥාව නෙමෙයි, ත්‍රි හේතුක ප්‍රඥාව. මේ ප්‍රඥාව බණ පොතේ දක්වන්නේ
උදයත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී උදයත්ත ගාමිනී ප්‍රඥා ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් ප්‍රඥාව පින්වතුනි බුදු සමයේ නියම ප්‍රඥාව හැටියට දකින්නේ මේකයි හැම දෙයක්ම ඇති වෙනවා වෙනස් වෙවි යනවා විනාශ ස්වභාවයකටපත් වෙනවා උප්පාද වය කියන්නේ මේ කාරණේයි ඔබ හැමදෙනාම මරණ ගෙවල් වලදී අහන ගාථාවක් තිබෙනවා. හාමුදුරුවෝ හැමදෙනාම එකතු වෙලා මේ ගාථාව සජ්ජායනා කරනවා. කාටත් පාඩම් තියෙනවා. අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. මේ සංස්කාරයන්ගේ ස්වභාවය කුමක්ද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපිද නැතිවීම සංස්කාරයන්ගේ ස්වභාවයයි. සංස්කාරයන්ගේ ස්වરૂපයයි මොනවද පින්වතුනි සංස්කාර කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ හැදෙන දේවල් සකස් වෙන දේවල් සංකරොන්ති මබිසංකරොන්ති इति සංඛාරං ගහක් වැලක් හැම දෙයක්ම හැදෙනවා දරුවෙක් උපදිනවා දරුව හැදෙනවා අපි යහපත් වැඩ කරනකොට පින් ඇති වෙනවා පින් උපදිනවා ඒවත් සංස්කාර නරක වැඩ කළොත් පව් ඇති වෙනවා පව් උපදිනවා පව් වර්ධනය වෙනවා ඒවත් සංස්කාර එහෙමනම් මානසික වශයෙන් සකස් වෙන දේවලුත් සංස්කාර භෞතික ලෝකයේ ඇති වෙන දේවලුත් සංස්කාර මේ සංස්කාර හැමදාම එක විදිහට පවතින්නේ නැහැ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා පටිච්ච සමුප්පාදය කියන්නේත් මේකයි ඇති වෙනවා නැති වෙනවා එතකොට මේක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් පෙන්නලා තියෙනවා උදයත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති උදය කියන එක අපි උදේ එළි වෙනවා කියන එක අපි කොහොමද තීන්දු කරන්නේ තීරණය කරන්නේ නැගෙනහිරින් හිරු නැගගෙන එනවා ඔන්න උදය එළි වේගන එනවා හවසට මේ නැගගෙන උදේට නැගගෙන ආපු හිරු හවසට අත්ථගාමිනී අස්තයට යනවා ඒ කියන්නේ හිරු බැහැගෙන යනවා උදේ කියන්නේ හිරු නැගගෙන එනවා සවස කියන්නේ හිරු බැහැගෙන යනවා මේකෙන් අදහස් වෙන්නේ දවසක ආරම්භය හා දවසක අවසාන දවස ආරම්භ වෙනවා කියන්නේ හිරු නැගගෙන එනවා දවස අවසන් වෙනවා කියන්නේ හිරු බැහැගෙන යනවා මේකෙන් දක්වන්නේ ඇතිවීම හා නැතිවීම කියන දෙකයි ඇති වෙනවා ඒ දවස් තුල යම් කිසි වෙනස් වීමකට ලක් වෙනවා වෙනස් වී යනවා නැති වෙනවා මේ ලෝකයේ මේ ධර්මතාවයට භාජනේ නොවන එකම දෙයක්වත් පෙන්වන්න පුළුවන් එකම දෙයක්වත් නැහැ යටත් පිරිසෙන් අපි මේ පය ගහලා ඉන්න යොදුන් 240,000ක් ගණකඩ මහ බොල් පොලෝ පවා යම් දවසක නැති වෙනවා සුන්නත් ධූවිලි වෙලා යනවා තිබිච්ච තැනක්වත් හොයන්න බැරුව යනවා මේක තමයි සංස්කාරයන්ගේ යථා ස්වභාවය. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ලෝකේ හැමදාම පවතින දෙයක් අපට දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගැනීම තමයි පුද්ගලයාගේ උත්පත්තිය, ඒ ඉපදුන පුද්ගලයා ජීවත් වෙන ආකාරය ඊළඟ මරණයටපත් වීම. හැබැයි සාමාන්‍ය මිනිසයාට පෙනෙන්නේ මේ මරණයටපත් වීම විතරයි. බෝධිසත්වයන් වහන්සේට පෙනුණා මරණයට පත් වුණාට පස්සේ එතනින් අවසන් වෙන්නේ නැහැ නැවත වාරයක් උත්පත්තිය ලැබෙනවා ඒ බව උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දවසක් දේශනා කළා මහණෙනි මම ඉස්සර ගිහි ගෙදර ඉන්න කාලේ සතෝ සම්පජානෝ ඒතද හෝසි සිහිනුවණින් මෙනෙහි කරනකොට මට මෙන්න මෙහෙම දෙයක් කල්පනා වුණා ඒ කියන්නේ මේ සිද්ධාර්ථ රජතුමා හැටියට රජමාලිගාව ඉන්න කාලේ මොකක්ද කල්පනා වුනේ මේ ලෝකේ ඉන්න මිනිස්සු හරිම කරදරයකට වැටලා ඉන්නේ කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ මොකද්ද මේ මිනිස්සු වැටලා ඉන්න කරදරේ ජායති ජීයති මීයති චවති උපජ්ජති මේ උපදිනවා උපන් දරුවා ටිකෙන් ටික වර්ධනය වෙනවා කාලයක් ගිහිල්ලා සමහර විට වෘද්ධභාවයට පත් වෙලා වයසට ගිහිල්ලා මීයති මැරෙනවා චවති චුත වෙනවා එතනින් අපේ දර්ශනේ අවසානයි නමුත් බෝධිසත්වයන් වහන්සේ ඊට එහා පෙනෙනවා
චුතවුණාට මැරුණට එතනින් අවසන් නෑ. උප්පජ්ජති තව තැනක ගිහිල්ලා උපදිනවා. ඒක නිසා මේක කරදරයක්. මිනිස්සු මේක කරදරයක් බව තේරුම් අරගෙන නෑ. ඒ නිසා මේ කරදරේට මේකට මං උත්තරයක් හොයන්න ඕන. මේක මහා දුකක්. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණම් පඤ්ඤායිසති. කවද්ද මම මේ දුකට උත්තරයක් හොයන්නේ? කවද්ද මම මේ දුකෙන් මිදෙන ආකාරයක් හොයන්නේ? කුමන දුකකටද? ජරා මරණස්ස. ජරා මරණ කියන දුකට උත්තරයක් මං කොහොමද හොයන්නේ? මෙන්න පින්වත්නි, ප්‍රඥා සම්පදා. ඇති වෙනවා, විනාශ වී යනවා, නැති වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා මේ ලෝක ස්වභාවයට පිටින් අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේක තමයි ප්‍රඥාව. අනුරුද්ධ හාමුදුරුව කියනවා, ස්වාමිනි මං කල්පනා කරනවා, මට හිතෙනවා මෙන්න මේ විදිහට මේ ඇතිවීම වෙනස් වීම නැති වීම ස්වභාවේ සංස්කාරං යථා තත්වේ නුවණින් වටහා ගන්න පුළුවන් කෙනෙකුටයි ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැති කෙනෙකුට නෑ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ. මේ කාරණා හත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අනුරුද්ධ හාමුදුරුව ප්‍රකාශ කළා. එතනදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ හතර තව කාරණයක් එකතු කළා. අනුරුද්ධ, එහෙනම් මං ඕකට අටවෙනි කාරණේ එකතු කරන්න. අටවෙනි කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එකතු කළා. නායම් ධම්මෝ නිප්පපංච රතිනෝ. මේ ධර්මයේ ප්‍රතිඵල තිබෙන්නේ, ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ තණ්හා මාන දිට්ඨීන්ගෙන් එතර වෙන්න සූදානම් වෙන අයටයි. තණ්හා මාන දිට්ඨි නැති කරගන්න උත්සාහවන්ත වෙන අයටයි. එහෙම නැතුව තණ්හා මාන දිට්ඨි තව තව එකතු කරන්ට සූදානම් වෙන අයට නෙමෙයි. මෙතෙක්කල් මේ මහා පුරුෂ විතර්ක හත සමග පමණක්, මේ හත පිළිබඳව පමණක් කල්පනා කරමින් හිටපු අනුරුද්ධ හාමුදුරන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අටවෙනි මහා පුරුෂ විතර්කයත් ශ්‍රවණය කරන්න ලැබෙනවාත් සමගම එතෙක් දිබ්බ චක්කු ඥානේ පමණක් ලබා හිටි අනුරුද්ධ හාමුදුරුව සකල ක්ලේශයන් ප්‍රහීණ කළා, රහත් භාවයේ පිහිටියා. ඒ නිසා පින්වතුනි, මේ අනුරුද්ධ සූත්‍රයේ බෞද්ධ අපි හැම දිනාටම බොහොමත්ම වටිනවා. මේ අනුරුද්ධ හාමුදුරුව විශේෂ කෙනෙක්. පංච පඤ්ඤාස වස්සානි යතෝ මිද්ධං පදාලයින් පංච වීසති වස්සානි තතෝ නේසජ්ජිකං හා 25 අවුරුද්දක් නේසජ්ජිකාංගේ ආරක්ෂා කළා. ඒ කියන්නේ අර ඇඳක බිමක පිට දිගාරින් නැති දුතාංගේ 25 අවුරුද්දක් අනුරුද්ධ හාමුදුරුව ආරක්ෂා කළා. 55 අවුරුද්දක් නිදිවැරීමේ යෙදුණා. මහ වීරියවන්ත චරිතයක්. අනුරුද්ධ හාමුදුරුව වෙන කෙනෙක් නෙමේ, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පියා සුද්ධෝදන මහරජතුමා. සුද්ධෝදන මහරජතුමාගේ සහෝදරයා අමිතෝදන මහරජතුමා. අමිතෝදන මහරජතුමාගේ පුතයි අනුරුද්ධ කුමාරයා. ඒ අනුරුද්ධ කුමාරයා මහණ වෙලා අනුරුද්ධ හාමුදුරුව හැටියට සකල ක්ලේශයන් ප්‍රහීණ කළා, රහත් වීම සඳහා අදාළ වුණ ධර්මස්කන්ධයයි ඔබ මේ ශ්‍රවණය කළේ. ඒ නිසා මේ තුලින් ඔබ යම් දෙයක් ඉගෙන ගන්න, මේ අෂ්ටමහා පුරුෂ විතර්කවල ඇති වැදගත්කම කල්පනා කරන්න, මේවායින් අවශ්‍ය කොටස් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්න උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. ඒ තුලින් ඔබ හැම දිනාගේම සසර ගමන කෙටි වේවා. ධර්මශ්‍රවණානි සංසයෙන් ජාත්‍යාදි දුක් ගෙවන් කිරීමෙන් ලබන අජරාමර සංඛ්‍යාත අමාමහ නිර්වාණ සම්පත්තියම සැලසේවා, නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.